ගරු මහත්මයාණෙනි, කරුණාකර ගම ඇතුළට ඔබේ වැඩ පිළිවෙල අරන් යන්න. මම ඉන්නේ කුවේට්. මම හොයලා බැලුවා, ඒ පැත්තේ මිනිස්සු නාගානන්ද මහතා කියා කෙනෙක් දන්නේ නැහැ. මම පදිංචි කිරිදොල ප්‍රදේශයේ. ඔබේ ජය සමස්ත මුළු මාස ජනතාවගේ නිදහස් වීමක් බවට මම විශ්වාස කරනවා. මම හිතන්නේ ගමට ගෙන යාම සම්බන්ධයෙන් තමයි මේ අදහස නිරන්තරයෙන් මේ ලිඛකය. මේ නාගානන්ද කියන්නේ ඔබට දුන්නා. මෙන්න මෙන්න ඔබට විසඳුමක් දුන්නා. මාගානන්දව ප්‍රශ්න කරන්න එපා. ඔබ හැල දේශපාලනඥයෙක් නෙමෙයි. උට දේශපාලනයේ සත්‍ය පහක වැදගත්කමයි. රට මංකොල්ල කණ්ඩායම කියනුනේ. මේක ඔබේ ප්‍රශ්නයක්. මාතෘභූමිය ගලවා ගැනීමට ඔබේ සිහිනේ සැබෑ කර ගැනීම සඳහා නාගානන්දකින් මේක ප්‍රශ්න කරන්න එපා. ඔබට මේ ලැබෙන ලියවිලි මේවා මුද්‍රණය කරන්න ඔබටත් පුළුවන්. මේක මුද්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ලීෆ්ලට්ස් මුද්‍රණය කරන්න පුළුවන්. රට පුරා මේ පරිවිඩය ගෙනවන්න. මේක දැන් දෙයක් කළ දෙන වැඩපිළිවෙලක්. දැන් ඒකට ගොඩාක් අය ඉදිරිපත් වෙනවා. තමන්ගේ වියදමින්ම මේක මුද්‍රණය කරලා රට පුරා ගෙනියන්න. අන්න ඒකට ඔබත් ඉදිරිපත් වෙන්න. කීයටවත් ඔබ සීනෙන්වත් හිතන්න එපා මේක නාගානන්දට එහෙම වුණක් තියනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඔහු දුන්නේ ජනතාවට දුන්න පැහැදිලි විසඳුමක් මාතෘභූමිය ගලවා ගැනීම වල. මම නැවත කියනවා, ඔහු දේශපාලනඥයෙක් නෙමෙයි. රට මුදා ගැනීම සඳහා මේ අවුද 71 වෙච්ච මේ ඛේදවාචක ඒකට ඉදිරිපත් වෙච්ච පුද්ගලෙක් පමණයි. ඒකද අපි ඔක්කොම මේක අපේ දෙයක් විදිහට දැකලා සියලු දෙනා මේ කාවන්ම මේකට පියවර ගමු. අපිට දැන් පුළුවන් ශක්ති ප්‍රමාණය සෑම දෙයක්ම පාවිච්චි කරලා හැම තැනම හැම ගෙදරකටම මේ වැඩ පිළිවෙල ගෙනියන්න අපි පියවර අරන් තියෙනවා. හෙටත් තියෙනවනේ. හෙටත් තියෙනවා. අපි හැන්නගට යනවා. ඒ වගේම දවසකට අඩු ගානේ තුම්පලකටවත් ඇඬ දැන් අපි වැඩ පිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි මේ මොහොතේ බොහෝ තැන්වල පත්‍රිකා බෙදීම් ව්‍යාපාර අපේ ක්‍රියාකාරීන් විසින් කරගෙන යනවා. ඒ නිසා ඒ විශ්වාසයෙන් ඉන්න අපි ඉදිරි කාලය තුළ මේ කටයුතු සම්පූර්ණ කරනවා.